Sono io so che muore una e essere che mi spray. Appena da grammi, hai so me so, mi can samave a big cave. Samave che can mono, io che deal dama catagrammi. Mangi te calling me grammi. Section nege, introduction nega dena, alto mono da grammi, mono da balabro quindi giro. Samave Prashnak, anioring. හැම අවුරුද්දම MCU එක පිටර දෙනවා ස්ටොප් එක කිසිස් වලට අනිවාර්යෙන් සමාවෙන්න අහන්න පුළුවන් කොහොමද MCU එක අනිවාර්යෙන් දෙනවා සාමාන්‍යයෙන් සමාවෙන්න MCU දෙකක් තුනක් අහන්න පුළුවන් කියලා තියෙනවා සහ ළමයි ගොඩකට ගොඩක් අමාරුයි සමාවෙන්න ඔක්කොමගේ පැටලුව වෙනින්නේ මේ ටික තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ගොඩක් තමයි තියෙන්නේ දැන් උදාහරණයක් දුන්නොත් එහෙම C3 H5 C කියන එකාගේ අහන්න පුළුවන් අපිට ක්‍රම ගණනාවකින් ප්‍රශ්නේ එක්ක අහන්න පුළුවන් මුළු සමාවග ගණන කීයද එහෙම නැත්නම් හරස් දාම හෝ චක්‍රීය ව්‍යුහ ගණන නොසලකා මුළු සමාවග කීයද එකිනෙකට වෙනස් ව්‍යුහ එහෙම නැත්නම් සංයෝග ගණන කීයද හරස් දාම එහෙම නැත්නම් චක්‍රීය ව්‍යුහ නොසලකා සංයෝග ගණන කීයද මේ වගේ විවිධ ප්‍රශ්න අහන්න පුළුවන් අපි මේ සෙක්ෂන් එකේදී සීරි 100ක් සීරි පාට ගුගන්නනෝ කොහොමද හරියටම සමාංකයක් ගණනය කරන්න කියලා මේ තින්නේ උදාහරණ පළවෙනි උදාහරණේ සාකච්ඡා කරන ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මම ඔයාලට බලාපොරොත්තු වෙනවා මේ අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික සරලව පැහැදිලි කරන්න මොකද මේ වීඩියෝ ගොඩක් දිග වෙන්න පුළුවන් ඊළඟට මම ගන්නවා දෙවෙනි උදාහරණේ මේක තියෙන C3H4Br2 එක මේකත් ඒ වගේම මේ වගේ හරස් දාම වෙනස් ක්‍රියාකාරී කාණ චක්‍රීය ඔයගේ දේවල් අහන්න පුළුවන් මේකත් අර වගේම අහන්න පුළුවන් දැන් මෙතන දෙන මුළු සමාවක 11ක් තියෙනවා සාමාන්‍යයෙන් සමාවක යවික නැත්නම් අයිසොමරිසම් හරියට කරගත්ත නැතිනම් මේකට මේ 11 නම් ගන්න බෑ හරියට හරි ක්‍රමයට ඉගෙන ගත්තේ නැත්නම් වීඩියෝ ඉවරනකොට ඔයාලට අනිවාර්යෙන් හැමෝටම මේක පුළුවන් වෙනවා හරි සාවධානව අහගෙන හිටියොත් මේ සමාංක 11 තමන් තනියෙන් ගන්න පුළුවන් දැන් මේකෙත් අහන ප්‍රශ්නය අනුව මුළු සමාංක 11ක් වුණාට සමහර වෙලාවට 7 7 5 වගේ වෙනස් වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන රටාව අනුව මේ ඔක්කොම වගේ විභාගයට අහලා ඉවරයි ගොඩක් ළමයි මේක පැටලිලා තියෙන්නේ දැන් මෙතන තියෙනවා C4H8 එක ඒකෙත් තේරා මේකේ ඔයාලා ඉගෙන ගන්න සමාංක තීර ඔක්කොම මෙතනට පාවිච්චි කරනවා මෙතනත් ඒ වගේ මේ ප්‍රශ්නම සමහර මෙතන 6යි මෙතන 3යි 5ක් වෙලා සමහර උන දෙකකුත් වෙලා තියෙනවා ඒ ප්‍රශ්නය අහන්නේ පොයින්ට් එක අනුව වෙනස් වෙනවා සමාවක ලන උත්තරේ අපෝ ඊට ගමු සාකච්ඡා කරන්න ඊළඟට ආය අහන්න පුළුවන් ස්ථායි සමාවක ගන්න කොච්චරද ස්ථායි සමාවක මොනවා සමහරවිට ඊතර ඒ වගේ දේවල් ගොඩක් කාලවලට අන්ස්ටේබල් ස්ටේබල් නැහැ එතකොට ඒව ගණන් ගන්න නැහැ ඒ වගේ තියෙනවා අපි වැඩි කරනවා සාකච්ඡා කරන්නේ ඔක්කොටම කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අනිවාර්යයෙන් යාළුවන්ට කියන්න ඒත් එක්කම notification එකක් ගෙන්න ගන්න bell button එක click කරන්න හරි isometrism සමාව යවක මොකද්ද මේ සමාව යවකයක් කියලා කියන්නේ ඒ කියන්නේ එකම අණුකු සූත්‍රය සඳහා එකිනෙකට වෙනස් භෞතික හෝ රසායනික ගුණ සහිත ස්වරූප ප්‍රවතීම සමාව යවිකතාවය කියලා කියනවා. يعني එකම අණුක සූත්‍රය සඳහා එකිනෙකට වෙනස් භෞතික හෝ රසායනික ගුණ සහිත ස්වරූප ප්‍රවතීම සමාව යවිකතාවය කියලා කියනවා. මෙන්න මේ එකිනෙකට වෙනස් ස්වරූප වලට කියනවා සමාව යවික කියලා. උදාහරණයක් විදිහට මම මෙතන ගන්නවා මෙතන තියෙන C5H 12 එකක් තියෙන C5H12 තියෙනවා මෙන්න මේක එකම අණුක සූත්‍රය තමයි හැබැයි ඒකට එකිනෙකට වෙනස් හරස් දාම ගොඩක් වෙනස් වෙන දෙන්න පුළුවන් මෙන්න මේ තියෙන සංසිද්ධිය තමයි සමාව යවිකතාවය කියලා කියන්නේ මෙන්න මේ තියෙන ස්වරූප වල අපි කියනවා සමාව යවික කියලා ප්‍රධාන වශයෙන් ඒනුවල් සිලබස් එකට තියෙන අයිසොමරිසම් නැත්නම් සමාව යවක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් විහු සමාව යවක ඒවටම කියනවා ඝටන සමාව යවක කියලාත් කියනවා
ඉළඟට ආයෙන් කරන්න පුළුවන් ප්‍රමාණ සමාව යවික. මෙන්න මේ ව්‍යුහ සමාවයක කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ධාම සමාව යවික, ස්ථාන සමාව යවික, ක්‍රියාකාරී කාණ්ඩ සමාව යවික. ඒ වගේම ප්‍රමාණ සමාවයක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ජ්‍යාමිතික සමාව යවික, ඒකටම කියනවා නැත්නම් පාර ත්‍රිමාණ සමාව යවික, ඒත් එක්කම ප්‍රතිරූප අවයව. එහෙම නැත්නම් ප්‍රකාශ සක්‍රීය සමාව යවික කියලා කියනවා. මෙන්න මේ කොටස් තම තීරයක වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. සාමාන්‍ය ගොඩක් වෙලාවට වල හැමෝම මේ තීරණයක් ඉගෙන ගන්න නැති. හැබැයි තීරයක හරියට ඇප්ලයි කරලා ප්‍රශ්නෙකදී අපේ සමාවක කීයක් තියෙනවද කියලා අහුවාම ඒක ගණනය කරගන්න ඔයාලා හරිය නිශ්චිත ක්‍රමවේදයක් ඉගෙන නැහැ. ඒක තමයි ආවේ හැමෝටම තියෙන ප්‍රධාන ගැටලුව. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලා අනිවාර්යෙන් ඒ ඔක්කොම 100%ක් තීරණය ගන්නවා. ඒත් එක්කම අපි ඕගනික් වල පරිවර්තන මේ වෙනකොට අපි ඒකේ වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා. මුලේ නම්ම පරිවර්තන කරගෙන යනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. අපි මුලින්ම විහු සමාවකෙම තමයි ඝටනා සමාව යවික කොටස සාකච්ඡා කරලා ඒකෙත් පිළිවෙලින් ධාම සමාවයක, ස්ථාන සමාවයක සහ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක වෙන වෙනම කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ ත්‍රිමාණ සමාවයක ඒකෙත් ජ්‍යාමිතික කරාට පස්සේ ප්‍රතිරූප අවයව පිළිවෙලට තමයි බොහොම පිළිවෙලට කරන්නේ. ඔයාලා මේ නෝට් එක කියන්නේ මම ලියලා තියෙන නෝට් එක ඔයාලා ලියන්න කොලේ එක ලියා ගන්න. එතකොට ඔයාලා මේක පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. හරි, මම එනවා මේ වම් පැත්ත දෙබුන් සිට වම් පැත්ත ව්‍යුහ සමාව යවික. ව්‍යුහ සමාවයක කියලා කියන්නේ එකම අණුක සූත්‍රය සඳහා එකිනෙක වෙනස් ව්‍යුහ සහිත සමාවයක තියෙනවනේ. ඒකට ඒවට කියනවා ව්‍යුහ සමාව යවික කියලා. උදාහරණයකට මම මේක ගන්නවා C5H12L එක. C5H12L එක එකම අණුක සූත්‍රය. මෙන්න මේක මේ සංයෝගය, මේ සංයෝගය සහ මේ සංයෝගය. මේ හැම එකකටම තියෙන එකම අණුක සූත්‍රය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ගන්නකොට කාබන් ගාන සහ හයිඩ්‍රජන් ගාන එකට එකතු කරලා තමයි මේක අණුක සූත්‍රය අපි ගන්නෙ. තියෙන්නේ එකම අණුක සූත්‍රය. ඊළඟට එකම අණුක සූත්‍රය වුණාට එකිනෙක වෙනස් ව්‍යුහ තියෙනවා. එකිනෙක වෙනස් ව්‍යුහ තියෙනවා නම් මෙන්න මේවට කියනවා ව්‍යුහ සමාවයක කියලා. මේකේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙන එකක් තමයි පළවෙනි එක තමයි ඒවායේ සම්මත නාමයන් එකිනෙක වෙනස්. කොහොමද මේකේ සම්මත නාමය වෙනස්, මෙයාගේත් වෙනස්, කොහොමද මේ CSP කැලක් තියෙනවා මේක අනිවාර්යෙන් වෙනස්, කොහොමද දැක්ක ගාම තියෙනවා IOBC නාමය කොහොමද වෙනස් වෙනවා කියලා තේරෙනවා. ඊළඟ කරන්නේ දෙවෙනි එක මේවායේ භෞතික ගුණ වෙනස්. කොහොමද මේවා හැඩය වෙනස් වෙලා තියෙන්නේ, එහෙනම් භෞතික ගුණත් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට රසායනික ගුණ වෙනස් වෙන්න ඕනේ. IUPAC නාමය වෙනස් වුණා කිමිකල් ගුණ, يعني රසායනික ගුණ අනිවාර්යෙන් වෙනස් වෙනවා තමයි. මෙන්න මේවට කියනවා ව්‍යුහ සමාව යවික කියලා. මොන තව උදාහරණයක් තියෙනවා? C3H8O එක සාමාන්‍ය මෙන්න මේ වගේ ඔක්සිජන් තියෙනකොට සමහරට ඒ වගේ කීටෝන, ඇල්ඩිහයිඩ්, ඇල්කොහොල් ඊතර ස්තර ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්. මොකද මෙතන ඔක්සිජන් එකක් තියෙන හින්දා මේ තියෙන කාබන් 3යි හයිඩ්‍රජන් 8යි ඔක්සිජන් 1යි ඉන්නේ. මේකට අඳින්න පුළුවන් මේකෙත් එකම අණුක මේ තුන් දෙනා නම තියෙන්නේ එකම අණුක, එකම අණුක සූත්‍රය C3H8O එක විනාශ ස්වරූප වලින් තමයි තියෙන්නේ. මේවට කියනවා ව්‍යුහ සමාවයක කියලා. මෙන්න මේ තියෙන ව්‍යුහ සමාවයක කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ධාම සමාවයක, ස්ථාන සමාවයක, ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක. අපි මුලින්ම මේකේ ධාම සමාවයක බලමු මොනවද මේ ධාම සමාවයක කියලා කියන්නේ. ධාම සමාවයක කියලා කියන්නේ කාබන් ධාමයේ වෙනස් වීමෙන් සෑදෙන ව්‍යුහ සමාවයක ධාම සමාවයක කියලා කියනවා. උදාහරණයක් විදිහට මම ගන්නම්. මෙන්න මෙතන කාබන් පහකින් අපට අඳින්න පුළුවන් ධාමයන් ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ධාම සමාවයක කියලා කියන්නේ කාබන් ධාමයේ වෙනස් වෙලා තියෙන්නේ. කාබන් ධාමයේ වෙනස් වීමෙන් සෑදෙන ව්‍යුහ සමාවයක තමයි ධාම සමාවයක කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යුහ සමාවයක වෙනවා නම් අනිවාර්යෙන් මේ හැමෝගෙම අණුක සූත්‍රයන් සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හැමෝගෙම කාබන් ගාන
හැමෝගම කාබන් ගණන සහ හයිඩ්‍රජන් ගණන්වල එකතුව එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒකට තමයි අණුක සූත්‍රය සමාන වෙන්නේ. අණුභෞතික සූත්‍රය එහෙම නෙමෙයි. අණුභෞතික සූත්‍රය කියලා කියන්නේ අණුක සූත්‍රයේ සරලම අවස්ථාව. ඒක සමාන වෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ හින්දා අපි ගන්න අණුක සූත්‍රය තමයි. ඊළඟට කාබන් දාමය වෙනස් වෙලා තියෙනවා නෝනේ. කාබන් දාමය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේවට තමයි දාම සමානවෙක කියලා කියන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අපට සමානවෙක දෙනකොට උපරිම කාබන් 6ක් 7ක් 8ක් වගේ තමයි දෙන්න පුළුවන්. මෙතනත් තියෙන ෂෝට් නෝට් එකක් තියෙන්නේ. කාබන් එකක් තියෙනවා නම් කොක්ක සංයෝගයකට එයාට තව දාමයක් අඳින්න බෑ. මොකද මේ කාබන් පරමාණු එකයි මෙතන තියෙන්නේ. තව දාමයක් අඳින්න බෑ. ඒ කියන්නේ මේකට තව මේක දාම සමානවෙක නැහැ. කාබන් එක්කෙනෙක් ඉන්නවා නම් කාබන් දෙන්නෙක් ඉන්නකොට අඳින්න පුළුවන් මෙන්න මේ ව්‍යුහය විතරයි. මොකද බොන්ඩ් එකක් විතරයි මෙතන තියෙන්නේ. මොකද මේ කාබන් තව කොච්චර හිමේ කරත් මේකම තමයි අන්තිමට එන්නේ. එහෙනම් දැන් කාබන් දෙකක් තියෙනකොට ඒවට දාම සමානක 100%ක් නැහැ. ඊළඟට කාබන් තුනක් තියෙනකොට ඔයාලට අඳින්න පුළුවන් මෙන්න මේ අවස්ථාව විතරයි. ඒ කියන්නේ කාබන් තුනක් තියෙනකොට මෙන්න මේ කාබන් පෙළගැස්ම හැර ඔයාලට වෙන අඳින්න පුළුවන් කිසිම ක්‍රමයක් නැහැ. සමහර කොළේ අඳිනකොට කාබන් ටික හිමේ කරලා අඳින්න පුළුවන්. නමුත් කොහොමවත් මේ විහුවේම තමයි අඳින්නේ. හැබැයි බැරියලවත් කාබන් තුනක් තියෙන අවස්ථාවකදී 5 බන්ධන හිම තියෙනවා නම් ඒකෙන් චක්‍රීය විහුව අඳින්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට සමහරවිට ඒකට දාම සමානක තව තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එච්චර දුරට ඒ වගේ ටිකක් අමාරු ගණන්ක් තාම විභාගයට අහලා නැහැ. ඊළඟට අපි බලමු කාබන් හතරක් තියෙනවා. C4 එක කාබන් හතරක් තියෙන මුලින්ම වල අඳිනකොට දාම සමාන අඳිනකොට සරලම දාම උන්නේ නැන්ද. ඊට පස්සේ මෙන්න මේ තියෙන එක කාබන් කෙනෙක් මෙන්න මේ මෙතනට බෑන. මේ හැර ඔයාලට කාබන් හතරක් තියෙන සංයෝගයක දාම සමානක ආය අඳින්න බෑ කියලා. අඳින්න බලන උපරිම දෙන්නේක් විතර. ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා තීරගෙන ගත්තට කඩපාඩම් තීරගෙන ගත්තට මෙන්න මේ ලිමිට් එක ඉගෙන ගන්න නැහැ. ඒ හැම ළම ප්‍රශ්නයක් කරන්න වෙලාදින ගොඩක් අය. ඊළඟට මම ගන්නවා C5 එක කාබන් පහක් තියද්දි උන්නම මුලින්ම නැගත්තා සරල කාබන් දාමය. ඊළඟට මේක කාබන් කෙනෙක් අරගෙන ඉවරලා මෙන්න මෙතනට මම සම්බන්ධ කරා. මේ ඇඳලා තියෙන එක වැරදි. මොකක්ද හේතුව? දැන් මං ඇඳලා තියෙන්නේ මෙන්න මේ එක කාබන් කෙනෙක් මෙතන උඩ ඇඳලා තියෙන්නේ. දෙන්නගේ හැඩයන් දෙක සමාන වුණාට මේ කාබන් උත් අපිට මේ කෙලින් කරලා මෙතන අඳින්න පුළුවන්. මෙන්න මේ විහුවම තමයි ඇඳලා තියෙන්නේ. එහෙනම් ද මේ කාබන් ඇඳලා තියෙන එක වැරදි. මෙන්න මෙතනට මම මෙතනට කාබන් කෙනෙක් ඇඳ ගන්නවා. ඔන්න දැන් දාමය නැසලා තියෙන්නේ. දාමය නැසලා තියෙන්නේ. මේ කාබන් මෙතන දැම්ම කියලා ආය දාමය වෙනස් වෙන්නේ ඒකම තමයි ඇඳලා තියෙන්නේ. මොකද IUPAC නාමකරණය කරනකොට හර දාම අවම සංඛ්‍යාවට කියන්නේ අඩුම දාම සංඛ්‍යාවට අඩුම අංකය ලැබෙන්න තමයි අංකණය කරන්නේ. එතකොට මෙයා පළවෙනි එක නම් මෙයා දෙවෙනි කාබන් වෙනවා. ඒ වගේ මෙතන මේ කාබන් එක මෙතන සම්බන්ධ කරලා තිබ්බනම් මෙයා එක වෙද්දි මෙයා දෙක වෙනවා. ඒ කියන්නේ IUPAC නාමයේ මේ කාබන් මෙතනටවත් මෙතනටවත් දෙකේම සමාන. එහෙනම් එතන ඉන්නාට අපට ආය වෙන කාබන් නාම දෙන්න බෑ. ඒ කියන්නේ කාබන් පහක් තියද්දි ඔයාලා අඳින්න පුළුවන් උපරිම දාම සමානක ගණන 3යි අඳින්න. මෙතන ඉන්නාට අඳින්න බෑ. මේකෙත් ලිමිට් එකක් තියෙනවා. ඊළඟට අපි බලමු කාබන් 6ක් තියෙනකොට මේ වගේ දාමයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ විමුක්තියක් අඳින්න පුළුවන්. මේ හැම එකම කාබන් 6යි තියෙන්නේ. තව මේ වගේ එකෙනෙක් අඳින්න පුළුවන්. ආය අඳින්න පුළුවන් මෙන්න මේ වගේ කාබන් කෙනෙක්. ඒත් එක්කම තව කාබන් කෙනෙක් කාබන් 6ක් තියෙනකොට තව එක්කෙනෙක් ඒ වගේ අඳින්න පුළුවන්.
මෙන්න මේ හතරට අමතරව තව කෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න මේ විහුවේ අඳින්න පුළුවන්. මේ විහුවේ අඳින්න පුළුවන්. මේ විහුවේ අඳින්න පුළුවන්. මෙන්න මේ විහුවේ අඳින්න පුළුවන්. මේ හැර ඔයාලට ආයෙ වෙන කාබන් 6ක් තිනකොට අඳින්න බෑ. උඩරේ අඳින්න පුළුවන්. දාම සමානක 5යි අඳින්න පුළුවන්. දාම සමානක ගුහම වෙඩික තමයි තියෙන්නේ. අපි ඊළඟට බලමු ස්ථාන සමානකයක. එහෙම නැත්නම් පිහිටුම් සමානක කියලා මෙන්න මේවට කියනවා. ස්ථාන සමාවයක නැත්නම් පිහිටුම් සමාවයක කියලා කියන්නේ එකම ක්‍රියාකාරී කාණ්ඩයේ බඳුණු ස්ථාන වෙනස් වීම සෑදෙන සමාවයක වලට කියනවා ස්ථාන සම. ඒ කියන්නේ ස්ථානය තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේ වන්දිනකොට දියටි අණුක සූත්‍රය සඳහා ස්ථාන සමාවයකට සැලකෙන විට සරල කාබන් දාමය මත ක්‍රියාකාරී කාණ්ඩයේ ස්ථාන වෙනස් වීම තිබෙක කාබන් දාමය මත විතරයි අඳින්න ඕනේ. ඒ කියන්නේ සරල කාබන් දාමය තමයි අපි හැම වෙලෙම අඳින්නේ. ඒක මත මෙන්න මේ BR එක. මේ උදාහරණ ගත්තොත් මේ බ්‍රෝමින් එක තියෙන පුළුවන් ස්ථානය විතරයි වෙනස් කරන්න පුළුවන්. අපිට කීයටවත් සරල කාබන් දාමය වෙනස් කරන්න අවශ්‍ය නැහැ ඒලෝ සිල්වර් එකේදී. බැරි වෙලාවක් කිව්වොත් උගකට හොත් එම් හරස් දාම සහ ඒවා මත පිහිටි ස්ථාන සමාවක සලකන්නේ නම් මුළු සමාවක ගණන් කරනකොට අපිට මෙන්න මේ දැන් මෙතන කාබන් තුන කොහොමද වෙනස් වෙන්නේ මේ දාම විතරයි අඳින්න පුළුවන්. තව සමහර කාබන් හතරක් හෝ පහක් තිබුත් ඒ දාමය වෙනස් වෙලා ඒක මත වෙන වෙනම සලකා යන්න පුළුවන් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙන අවස්ථාව. ඔන්න ආයෙත් උනම් කියන්න දී ඇති අණුක සූත්‍රය සඳහා ස්ථාන සමාවක සලකනෙමිට සරල කාබන් දාමය මත ක්‍රියාකාරී කාණ්ඩයේ ස්ථානය වෙනස් වීමෙන් තිබිය හැකි ස්ථාන සමාවක සැලකිය යුතුයි. හරස් දාම සහ ඒවා මත පිහිටි ස්ථාන සමාවක සලකන්නේ නම් ඒක විභාගයට කියලා දෙන්න ඕනේ. දැන් මම උදාහරණයක් විතර ගන්නවා C3H7Br එක. මේක මම කාබන් තුනේ සරල කාබන් දාමය උන නැන්දා. ඊළඟට බ්‍රෝමින් තමයි අඳින්නේ තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන් සැලකෙන්න බලන්න මෙතන කාබන් හයිඩ්‍රජන් 7යි බ්‍රෝමින් 1 කෙනෙක් ඉන්නේ. මෙන්න මේ කාබන් හැම කාබන් කෙනෙක්ම සංතෘප්ත වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ හැම කාබන් කෙනෙක්ටම බන්ධන හතරක් මැදලා තියෙන්න ඕනේ. දැන් මෙතන හයිඩ්‍රජන් ගන්න තව අඩුනොත් එහෙනම් සමහරවල් මෙතන ඩබල් බොන්ඩ් එකක් එහෙම දාන්න වෙන්න පුළුවන්. එහෙනම් නැන්දර පස්සේ ඒක ගණන් කරන කරලා බලන්න. දැන් මෙතන තියෙනවා හයිඩ්‍රජන් 3යි 4යි 5යි 6යි 7යි හයිඩ්‍රජන් ගන්න හැරි බ්‍රෝමින් 1 කෙනෙක්. ඊළඟට ඒ කාබන් සරල කාබන් සරල කාබන් දාමයකින් මෙන්න මේ කෙලින් හදන කාබන් එක මේ කාබන් දාමය මතම මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් කරනවා. අපිට දාන්න පුළුවන් මෙතනට විතරයි. මේ බ්‍රෝමින් මෙතන දැන් මොද්දේම ආපෝ මේ කලින් යන විහුවෙම තමයි හිටලා තියෙන්නේ. එහෙනම් මේ දෙකට වඩා අපට ආය අඳින්න බෑ ස්ථාන සමාවයක. එහෙම නැත්නම් පිහිටුම් සමාවයයි. අපි තව උදාහරණයක් බලමු කරලා. මං ගන්නවා C4H9OH එක. ඔනවා මේක ඇඳ කාබන් හතරක් සරල කාබන් දාමය ඔන්න මෙතනට ගම මම ඇඳලා දෙන්න. ඊට පස්සේ මේ මේ OH එක මම මෙතන සම්බන්ධ කරා ඇල්කොහොලයක් ලැබිලා දෙන්න. ඊළඟට ඒ කාබන් දාමය මෙහෙම දෙද මෙන්න මේ OH එක මම මෙතන සම්බන්ධ කරා. මේ OH එක මෙතන සම්බන්ධ කරා. බැරියනම් මෙන්න මේ OH එක මෙන්න මෙතන සම්බන්ධ කරන්නේ නැතුව මෙතන සම්බන්ධ කරොත් එහෙම ඒත් මේ විහුවෙම තමයි ඇඳලා තියෙන්නේ. මොකද අයුබිස අංකණය කරනකොට හරස් දාම වලට අඩුම අංක ලැබෙන්න තමයි අංක කරන්නේ. මේ අංක එක නම් මෙයා දෙක වෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන OH එක තිබුත් මෙයා එක වෙලා මෙයා දෙක වෙනවා. ඒ කියන්නේ අයුබිස අංකණය දෙකේම එක සමානයි. තවත් කාරණයක් ස්ථාන සමාවයක. එහෙම නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක හදනකොට ස්ථාන සමාවයක හදනකොට මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් කරන්න බැහැ අපිට. OH එක හිමු දෙන්න ඕනේ. මම තව උදාහරණයක් ගන්නවා. C3H5Br C3H5Br එක සරල කාබන් දාමය මේ ඇඳලා තියෙන්නේ. ඊළඟට මෙතන හයිඩ්‍රජන් පහක් තියෙන බ්‍රෝමින් එකක්. ඒ හැංග ඩබල් බොන්ඩ් එකක් අඳින්න උනා මොකද කාබන් කෙනෙක්ට හයිඩ්‍රජන් කෙනෙක් මැද ඉන්න ඩබල් බොන්ඩ් එකක් දාලා තියෙන්නේ.
මම මුලින්ම මෙන්න මේ බ්‍රෝමින් එක වෙනස් කරනවා, බ්‍රෝමින් මෙතනට සම්බන්ධ කරනවා. ඊළඟ සරලදාම ඒකම තමයි, ඒක බ්‍රෝමින් එක මෙන්න මෙතනට මම සම්බන්ධ කරා. ඊළඟ කරන වැඩේ දැන් ඔයාලා පේන මෙතන ඩබල් බොන්ඩ් එක මෙතනක් තියෙන්නේ, මෙතන ඩබල් බොන්ඩ් එක තියෙන්නේ. ඒ සරල කාබන් දාමය එහෙම වැදලා තියද්දි, මෙන්න මේ සරල කාබන් දාමය එහෙම වැදලා තියද්දි මේ බ්‍රෝමින් එක මෙතනට සම්බන්ධ කරා. එතකොටත් සරල දාමය වෙනස් නොවී තියද්දි ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ C2H5Br2ට ස්ථාන සමානක 3ක් ගන්න පුළුවන්. ඊළඟට මම තව උදාහරණයක් ගන්නවා. C3H4Cl2 කාබන් 3යික වහාම අඳින ගුලම් මෙන්න මේ සරල කාබන් නාමය තියෙන්නේ. එතන හයිඩ්‍රජන් 4යි ක්ලෝරින් දෙන්නෙක් ඉන්නහම ඩබල් බොන්ඩ් එකක් දාගන්න ඕන, නැත්නම් කාබන් කාබන් වල බන්ධන හතරක් සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඊළඟට මෙතන Cl2 දෙන්නෙක් ඉන්නේ. එහෙනම් මම අනිත් එක තමයි මේ වගේ ක්ලෝරින් දෙන්නෙක් වගේ ඉන්න අවස්ථාවකදී මේ වගේ ගාණක් දුන්නාම ඔයාලා මුලින්ම පිළිවෙලට කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට මග හරින්නේ නැහැ. අයිසෝමරසම් ගණන් කරනකොට මම මේ පළවෙනි කාබන්ට ක්ලෝරින් දෙන්නම දාගත්තා. මොකද මේ හැම කාබන් කෙනෙක් හයිඩ්‍රජන් ගාන වෙනස් වෙනවාට, ඒ කියන්නේ හයිඩ්‍රජන් සමාන දෙවල් තියෙන්නේ, ක්ලෝරින් තමයි වෙනස් කරන්න තියෙන්නේ. ක්ලෝරින් තමයි ක්‍රියාකාරී කාණ්ඩය බවට පත් වෙන්නේ. ඊළඟට මෙන්න මේ ක්ලෝරින් තියෙනකොට මෙන්න මේ ක්ලෝරින් මම මෙන්න මෙතනට දානවා. ඒ කියන්නේ මේ ක්ලෝරින් මෙන්න මෙතනට දාලා තමයි තියෙන්නේ. මේ ක්ලෝරින් හැමෝම තියද්දි උන්න දැන් තව ස්ථානයක් වෙනස් කරලා ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් කරලා තියෙන්නේ. ඊට මම කරන වැඩේ මෙන්න මේ view එකේම මෙන්න මේ තියෙන ක්ලෝරින් එක මෙන්න මෙතනට දානවා. උන්න මම තව view එකක් අඳා. හැබැයි හැම දෙයක් කරනකොටම සරල කාබන් නාමය වෙනස් වෙලා නැහැ. සහ ක්ලෝරින් වගේ දේවල් හිමේ කරනකොට හයිඩ්‍රජන් ගණන් අනිත් තැන් වලට රීෆිල් කරන්න ඕනේ. ඊළඟට මම කරන වැඩේ මෙන්න මේ ක්ලෝරින් මෙතන තියෙනකොට මෙන්න මේ ක්ලෝරින් එක ගන්නවා මෙන්න මෙතනට. මෙන්න මේ හයිඩ්‍රජන් අයින් කරලා මෙතනට මම ක්ලෝරින් එකක් දාලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ උදාහරණේ මෙන්න මේ කාබන්ට ක්ලෝරින් දෙන්නම එකට සම්බන්ධ කරලා තියෙන්නේ Cl2 නිසා. ඒ වගේම තමයි දැන් අපි මේක බොහොම පිළිවෙල කරගෙන ආවේ. අන්තිමට මෙන්න මේ අපි මුලට ගත්ත ක්ලෝරින් දෙන්නම අන්තිම සමාවයෝගයේදී අන්තිම ස්ථාන සමාවයෝගයේදී අගට හැවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මගරෙන්නේ හැම අතරද තියෙන්න පුළුවන් ස්ථාන සමාවයෝගය බොහොම පිළිවෙල කරන්න. ඊළඟට ටිකක් විතර අමාරු වාරක් අපි බලනවා මේ C7H9 නයිට්‍රජන්. මේක මේ ඇරමටික වලයක් සහිත, ඒ කියන්නේ බෙන්සින් වගේ කෙනෙක් තමයි අඳින්න දන්නේ. මම මොන බෙන්සින් නැන්දා අපිට මෙන්න මේ වගේ සරල කෙනෙක් මුලින්ම දාගන්න පුළුවන්. CH2 මෙතන දාලා ඉවරලා NH2 දාගන්න පුළුවන්. තව කෙනෙක් සමහර වෙලාවට මෙන්න මේ NH එක මෙතනට අරගෙන CH කියලා CH3 කියලා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අඳින්න බෑ. මොකද මේකේ කාබන් දාමය වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ බෙන්සින් සහ මෙන්න මේ කාබන් ගාවට එන කාබන් දාමය මෙතනදී වෙනස් වෙලා බෙන්සින් වෙනම එයාගේ කාබන් CH3 වෙනමක් තමයි කාබන් දාමය මෙතනින් කැඩලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. එහෙනම් මෙහෙම මේවා අඳින්න බෑ. මේවා ස්ථාන සමාවයක නෙමෙයි. ඒවා වෙන වර්ගයක්. ඊළඟට මේ කාබන් දාමය මෙහෙමම තියෙනවා. දැන් මේ කොටස සහ මෙතනදී කාබන් දාමය මෙහෙමම තියද්දි මෙන්න මේ NH2 ව මෙන්න මෙතනට මම සම්බන්ධ කරා. ඔයාලා දන්නවා බෙන්සින් ගේ දින ඕතෝ පෙර යොමු කරගෙන එහෙම නැත්නම් මෙටා ස්ථාන ඔය දිහාම ඒව අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට මේ NH2 එක මම මෙතනට ගත්තා. ඊළඟට මෙන්න මෙතනට ගත්තා. මේ හැම අවස්ථාවකදීම NH2 මාරු කරන හැම වෙලාවකදීම මෙයාලා IUPAC නාමකරණ අනිවාර්යයෙන් වෙනස් වෙනවා. එතකොට C7H9 ඉන්ට ස්ථාන සමාවයක එහෙම නැත්නම් පිහිටීම මත වෙනස් වෙන පිහිටුම් සමාවයක ඉන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණය තමයි අඳින්න පුළුවන්. ඊළඟට තව කෙනෙක් වුණා නම් අඳින්න පුළුවන් මෙන්න මේක. මෙතන ප්ලේ තියෙන්න ඕනේ. මේ ටික අඳින්න පුළුවන්. ඒ කියන්නේ උඩරේම අඳින්න පුළුවන් හතර.
ඊළඟට අපි බලමු ව්‍යුහ සමාවෙන් නැත්නම් ඝටනා සමාවයක වල තුන්වෙනි කොටස ප්‍රයකාරී කාණ්ඩ සමාවය. ඒක නම් මේ නමිනුත් වල තේරෙනවා. ඒ කියන්නේ සමාවයක වල ප්‍රයකාරී කාණ්ඩය තමයි වෙනස් වෙලා තියෙන්නේ. මම පළවෙනි උදාහරණය ගන්නවා C4H6. මොනම සරල කාබන් දාමේ දළ වශයෙන් ලියලා තියෙන්නේ. ඊළඟට මේක හයිඩ්‍රජන් 6ක් තියෙන්නේ. කාබන් 4ක් හයිඩ්‍රජන් 6කින් සංතෘප්ත නැහැ. ඒ හන්ද ට්‍රිබල් බොන්ඩ් එකක් මම මෙතනට දාගත්තා. එතකොට මේක තමයි මෙයාගේ ක්‍රියාකාරී කාණ්ඩ. මේක තියෙන්නේ ඇල්කයිනයක්. මේ තියෙන්නේ ඇල්කයිනයක්. ඊළඟට මම මෙතනට ඩබල් බොන්ඩ් එකක් සහ මෙතන ඩබල් බොන්ඩ් එකක් වශයෙන් මම හදාගත්ත ඇල්කීන් එකක් ඩබල් බොන්ඩ් තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයකවලදී එකම අණුක සූත්‍රය තියෙන්නේ. මොකද විව සමාගයක් වෙන නම් අනිවාර්යෙන් මේ දාම දෙන්නගෙම අණුක සූත්‍රයේ C4H6 වෙන්න ඕනේ. ඒ හන්ද විව සමාවයකයක්. ක්‍රියාකාරී කාණ්ඩ සමාවයකක් වෙන නම් එකම අණුක සූත්‍රය තියද්දි මෙන්න මේ දෙන්නගේ ක්‍රියාකාරී කාණ්ඩ වෙනස් වෙලා තියෙනවා. ට්‍රිබල් බොන්ඩ් එක සහ ඩබල් බොන්ඩ් කියලා කියන්නේ මේ අවස්ථාවේ මේ සංයෝගයට අදාළ වෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික. එතකොට C4H6 ට අපට ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් දැනගන්න පුළුවන්. මෙන්න මේ උදාහරණ දෙක දැනගන්න පුළුවන්. මම ඊළඟට බලනවා C3H6O. මම කලින් කිව්වා ඒ වගේ දිනකොට ඔක්සිජන් වගේ දේවල් දිනකොට ඇල්ඩිහයිඩ් කීටෝන ඉස්තර ඉතර ඒ වගේ දේවල් අඳින්න තියෙන හැකියාව තියෙනවා. මම මුලින්ම මේකෙන් අඳිනවා ඇල්ඩිහයිඩ් එකක්. ඇල්ඩිහයිඩ් එක මෙතන තියෙන ඇල්ඩිහයිඩ්යක් තියෙන්නේ. මෙතන මම කීටෝන එකක් එනගත්තා. මෙන්න මේ ඩබල් බොන්ඩ් එක මෙතනට අරගෙන මෙතන ඇල්ඩිහයිඩ්යක් ක්‍රියාකාරී කරන වෙනස්. මෙතන කීටෝන එකක් දෙන්න වෙනස්. ඊළඟට මම මේ වගේ තව එකක් එනගන්න පුළුවන් ඇල්කොහොල් එකක්. ඇල්කොහොලයක් ඩබල් බොන්ඩ් එකක් තියෙන ඇල්කොහොලයක් සහ තවදුරටත් අඳින්න මෙන්න මේ වගේ ව්‍යුහයක් අඳින්න පුළුවන්. හැබැයි මෙන්න මේ ව්‍යුහය අස්ථායි. මේ ව්‍යුහය අස්ථායි. ස්ථායි සමාවයක ලෙස සලකා ගත්තම මෙම ක්‍රියාකාරී කාණ්ඩයේ නොසලකිය යුතුයි. එසේ නොවේ නම් මෙවැනි ව්‍යුහයක් උනත් අපට ගන්න පුළුවන්. මේ ටික තමයි අපි කතා කරේ ව්‍යුහ සමාවයක යටතේදී. ඔයා මේක කොලේක ලියලෙවල හොඳට බරක් වීඩියෝ බලන්න. එතකොට හොඳට තේරෙන්න පුළුවන්. අපි ඔන්න මේ ඔක්කොම ටික සාකච්ඡා කරලා ඉවරයි. දාම සමාවයක, ස්ථාන සමාවයක සහ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක. ඊළඟට අපි දැන් කතා කරන්න දන්නේ ප්‍රමාණ සමාවයක සම්බන්ධව. මේක තමයි අපි දැනට සාකච්ඡා කරේ. හරි, අපි ඔන්නෝ නම් ප්‍රමාණ සමාවයක සාකච්ඡා කරන්න තමයි දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ. එකම අණුක සූත්‍රය සඳහා ප්‍රමාණ අවකාශයේ පිහිටීම වෙනස් වීම සඳහා සමාවයක තමයි ප්‍රමාණ සමාවයක කියලා කියන්නේ. මේ වගේ තියෙන එකම අණුක සූත්‍රය තියෙන්නේ. නමුත් ප්‍රමාණ අවකාශයේ ඇසිරීම මත වෙනස් වෙනවා නම් අපි ඒවට කියනවා ප්‍රමාණ සමාවයක කියලා. මේ වගේ තියෙන විශේෂත්වය තමයි සම්මත නාම එකම සම්මත නාම තමයි මේ වගේ තියෙන්නේ. ඒ කියන්නේ අණුක සූත්‍රය සමානයි ඒත් එක්කම මේ වගේ IUPAC නාමයක් සමානයි. ඒ කියන්නේ IUPAC නාමයේ සමාන නැහැ මේ වගේ කිමිකල් ගුණ. ඒ කියන්නේ රසායනික ගුණ අනිවාර්යෙන් සමානයි. නමුත් මෙතනදී මෙයාලගේ භෞතික ගුණ වෙනස් වෙනවා. භෞතික ගුණ විතරක් වෙනස් වෙනවා. නැවිහ සමාගියත් එහෙම එයාලගේ IUPAC නාමයේ එකිනෙකට වෙනස් වෙනවා. ඒත් එක්කම භෞතික සහ රසායනික ගුණත් අනිවාර්යයෙන් වෙනස් වෙනවා. හැබැයි ත්‍රිමාණ සමාවයකවලදී එකම අණුක සූත්‍රය තියෙන්නේ. ඒවයේ රසායනික ගුණත් සමානයි. නමුත් භෞතික ගුණ විතරක් වෙනස් වෙනවා.
එක දන්නවා ඒ වෙනස්සන භෞතික ගුණය තමා තලද්‍රව්‍ය ආලෝකයේ භ්‍රමණ තලය එක වාමාර්ථ වෙන්න පුළුවන් නැත්නම් දක්ෂිණාර්ථ වෙන්න පුළුවන්. හරි ඊළඟට ත්‍රිමාණ සමාවයක වර්ග දෙකක් තියෙන එකක් ජාමිතික සමාවයක ඊළඟ පාර ත්‍රිමාණ සමාවයක කියන්නේ ජාමිතික සමාවයක වලට තවණමක් කියන්න පුළුවන් පාර ත්‍රිමාණ සමාවයක. අනිත් වර්ගය තමයි ප්‍රතිරූප අවයව. ප්‍රතිරූප අවයව සමාවයක නැත්තම් ප්‍රකාශ සක්‍රීය සමාවයක කියලා කියනවා. අපි මුලින්ම බලමු ජාමිතික සමාවයක නැත්තම් පාර ත්‍රිමාණ සමාවයක. මෙන්න මේ ජාමිතික සමාවයක වලට මූලික ලක්ෂණ කිහිපයක් වෙන එකක් තමයි කාබන් පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඩබල් බොන්ඩ් එකක් තියෙනවානේ. ඒත් එක්කම මේ බැඳලා තියෙන කාබන් පරමාණු දෙක. මෙන්න මේ බැඳලා තියෙන කාබන් පරමාණු වල එකිනෙක කාබන් පරමාණු වල අසමාන කාණ්ඩ. දැන් මෙතන A තියෙනවා නම් මෙතන කාබන් එක තියෙන්නේ B තියෙන්නේ. එකිනෙකට වෙනස් කාණ්ඩ බැඳලා තියෙනුනේ. අනිත් කාබන් ගෙත් එකිනෙකට වෙනස් කාබන් තමයි බැඳලා තියෙන්නේ. මෙතන P තියද්දි මෙතන Q තියෙන. එකිනෙකට වෙනස්. මේ කාබන් ගෙත් මෙතන A තියද්දි මෙතන B තියෙන්නේ. ඔන්නේ අවශ්‍යතාව දෙක සපුරනවා නම් ඒවට කියනවා ජාමිතික සමාවයක කියලා කියනවා. තවත් කාරණයක් තමයි දැන් මෙතන මෙතන කාබන් දෙක තියෙනවා. මෙන්න මේ කාබන් දෙකේ මේ කාබන් මෙතන තියෙන්නේ A හා B. මේ කාබන් මෙතන තියෙන කාබන් මෙතන තියෙන කොටස් දෙක වෙනස්. හරි. මේ කාබන් මෙතන තියෙන P හා Q. P හා Q වෙනස්. ඒත් එක්කම මේ කාබන් මෙතන තියෙන ඕනෙ මේ පැත්තට මෙතනත් තියෙනවා. මෙන්න මේ කාබන් ගත්තොත් එහෙම මේ කාබන්ගේ A තියෙන්නේ මේ කාබන්ගේ B තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ පරමාණු බෙදලා තියෙන කොටස් දෙකක් වෙනස්. මේ කාබන් ගත්තාම මෙයාට A තියෙන්නේ මෙයාට B තියෙන්නේ. මේ කාබන් ආශ්‍රයෙන් බැලුවම මෙයාට බෙදලා තියෙන කාබන් සංයෝග දෙක වෙනස් දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අණු දෙකම ජාමිතික සමාවයකට දක්වනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ කාබන් බෙදලා තියෙන මෙන්න මේ සම්පූර්ණ කොටස් දෙකම තමයි මේ පැත්තටත් බෙදලා තියෙන්නේ. හැබැයි ඒක නෙමෙයි අපි සලකන්නේ ජාමිතික සමාවයකට වෙනකොට. අනිත් කාරණේ තමයි මොකද සංයෝගයක මෙන්න මේ කියන ලක්ෂණ සපුරන ඩබල් බොන්ඩ් දෙකක් තියෙනවා නම් ඒකට ඒකේ ජාමිතික සමාවයක හතරක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ද්විත්ව බන්ධන තව දෙකක් තියෙනවා නම් හතරක් හදන්න පුළුවන්. නමුත් ද්විත්ව බන්ධන දෙක ඒ තියෙන ද්විත්ව බන්ධන දෙකම අණුවේ සමමිතික නම් තියෙන පුළුවන් සමාවයක තුනක් විතරයි. අපි ඊළඟ උදාහරණ ගණන් වලදී ඒක මම කියලා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න, හයිලයිට් කරලා මතක තියාගන්න. ඊළඟ කාරණය ජාමිතික සමාවයක හඳුනන විදිය. මුලින්ම කරන්න ඕලා ද්විත්ව බන්ධන කාබන් එක කාබන් කෙනෙක් එක තැනකින් ඇඳලා තමන්ට අභිමත පරිදි අනිත් එතන උදාහරණ තියෙනවා නම් A හා B තමන්ට කැමති පරිදි දාගන්නවා. ඊළඟට මෙන්න මේ කාබන් මෙන්න මේ කාබන්ට තලීය ත්‍රිකෝණාකාරව අනිත් ඩබල් බොන්ඩ් එක දෙන්න ඕනේ. ඒ කාබන්ට තලීය ත්‍රිකෝණාකාරව තියෙන ඊළඟ සංයෝග දෙක ඒ කියන්නේ A හා B තමන්න කැමති පරිදි අභිමතය පරිදි කුඩට එහෙම තමයි යටට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම තමයි මේකේ එක ජාමිතික සමාවයකක් අඳින්නේ. ඊළඟට අපිට මේකේ අනිත් ජාමිතික සමාවයක ඉඳගන්න පුළුවන් මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපි මුලින්ම ඇඳ කාබන් එක එහෙම වෙනස් නොවී තියෙනවා. එහෙම තියද්දි
ඊල ඊළඟටන්න කාබන්ගේ සංයෝග දෙක උඩයට මාරු කරනවා. උඩයට මාරු කරනවා. උඩයට මාරු කරනවා. එතකොට මේ තමා අපි මේ යන්න උදාහරණේ තියෙන ජාමතික සමාගමත්තා පාර ප්‍රමාණ සමායක දෙන්න වෙන්නේ. ඊළඟ කාරණය ගොඩක් විශේෂ කාරණයක්. අපි මෙන්න මේ කාබන් දෙන්නගේ ද්විත්වබන්ධනය හරහා බලනකොට උඩට එක සමාන කාණ්ඩ දෙකක් බැඳිලා තියෙනවා නම් ඒවට අපි කියනවා සිස් ව්‍යූහය කියලා. සිස් ව්‍යූහය කියලා කියනවා. ඊළඟ ව්‍යූහයේ මෙන්න මේ මධ්‍යතලයේ කියන්නේ ද්විත්වබන්ධනය හරහා උඩ සහ පහළ වෙන් කරාම උඩ කොටස් දෙක මෙන්න මේ උඩ කොටස් දෙක වෙනස් නම් ඒවට කියනවා ට්‍රාන්ස් ව්‍යූහ කියලා. ට්‍රාන්ස් ව්‍යූහ කියලා කියනවා. මේ දෙන්නගේ සමාන හන්ද ඒවට කියනවා සිස් ව්‍යූහ කියලා. ඒ කියන්නේ සිස් සහ ට්‍රාන්ස් කියලා අපිට එහෙම හදාගන්න පුළුවන්. සමහර වෙලාවට ජාමතික සමායෝගක දැක්කුවා ද්විත්වබන්ධනයේ දිගේ බෙදූ විට එක්පසකවත් සමාන කාණ්ඩ නොවේ නම් ඒවා සිස්සෝ ට්‍රාන්ස් ලෙස නම් කරන්න බැහැ. එතකොට අපි කරන්නේ ස්කන්ධය අනුව තමයි වෙනස් කරන්නේ. ඒවට අපි ඊහා ඉසඩ් ව්‍යූහ කියලා කියනවා. මම ඒක තව ටිකකින් කියලා දෙන්නම්. අපි දැන් බලමු උදාහරණයක් අරගෙන two beauty. two beauty එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ L keen එක double bond එකක් තියෙන මෙතන. මම ඔන්න two beauty එකේ සරලව view එක ඇඳලා තියෙන්නේ. ඊළඟ කරන වැඩේ මෙන්න මේ double bond එක මම මෙතන ඇඳලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ carbonගේ C3 කෙනෙක් යටට දැම්මා. ඒ hydrogen එක මෙතන දැම්මා. ඊළඟට අනිත් කාම මෙහෙම තියෙනවා. එතකොට මට කැමතිුනේ මම මේ C3 එක යටට දැම්මා. hydrogen එක උඩට දැම්මා. මේ එක view එක. ඊළඟ view එක වඳිනකොට මෙන්න මේ කොටස එහෙමම තියෙනවා. ඒක එහෙමම තියද්දි මෙන්න මේ කොටස උඩයට මාරු කරලා ඇඳලා තියෙනවා. ඒ ඇඳලා පස්සේ ඔයාලා පේනවා ද්විත්වබන්ධනය හරහා උඩ ද්විත්වබන්ධනය හරහා උඩ තියෙන්නේ සමාන පරමාණු දෙන්නේ. ඒවට කියනවා සිස් ව්‍යූහ කියලා. ඒ වගේ මෙතන උඩ තියෙන්නේ අසමාන ව්‍යූහ දෙකක් තියෙනවා. ඒවට කියනවා ට්‍රාන්ස් ව්‍යූහ කියලා. බැරිලවත් මේ උඩ සමාන ව්‍යූහ දෙකක් එහෙම නැත්නම් එහෙම තිබුණ නැත්නම් ඒවා සිස්සෝ ට්‍රාන්ස් ලෙස අපිට වෙන් කරලා හඳුනා ගන්න බෑ. මම තව උදාහරණයක් ගත්තා. 2 ක්ලෝරෝ ප්‍රොපීන් එක. ඒකට ඩබල් බොන්ඩ් එකක් තියෙන ඇල්කීන් එකක්. ඩබල් බොන්ඩ් එක මම ඔන්න මෙතන ඇඳගත්තා. මේ කාබන් තමයි මෙතන තියෙන්නේ. ක්ලෝරින් මම යටට දැම්මා. හයිඩ්‍රජන් උඩට දැම්මා. තමට කැමති බලද්දි පරවෙන කාබන් එක ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඊළඟ කාබන් මෙතන ඇඳලා හයිඩ්‍රජන් එක මම උඩට දැම්මා. මෙන්න මේ 6 යටට දැම්මා. පළවෙනි එක ඇඳගෙන කොට තමන්ට අභිමතිය පරිදි අඳින මුල. හැබැයි මෙන්න මේ අඳින හැම කාබන් කෙනෙක්ම තලියේ ත්‍රිකෝණාකාර විය යුතුයි. ඒක නීතිය. ඊළඟ විදිහ හඳුනනකොට මම කරන වැඩේ වම් පැත්තේ කාබන්ට අදාළ කොටස් ටික මම ඒක හිමමුද යද්දි දකුණු පැත්තේ කාබන්ට අදාළ කොටස් දෙක උඩයට මාරු කරනවා. ඊට පස්සේ මෙන්න කාබන් තලයෙන් මම උඩ බලනවා. සමාන කාණ්ඩ දෙකක් තියෙන. ඒවට කියනවා එහෙනම් සිස් ව්‍යූහයක් මේක. මේක උඩට බලුවාම උඩ තියෙන්නේ අසමාන කාණ්ඩ දෙකක්. ඒවට කියනවා ට්‍රාන්ස් ව්‍යූහ කියලා. ඒත් එක මතක් කරගන්න SL chemistry අනිවාර්යෙන් subscribe කරන්න. සමහර කට්ටිය videos බලලා subscribe කරලා නැහැ. එතකොට ඔයාලට තව video එකක් අපි අලුතෙන් upload කරාම ඒක ඔයාලට බලන්න notification එකක් එන්නේ නැහැ. bell button icon එකත් අනිවාර්යෙන් click කරන්න. එතකොට තමයි අලුතෙන් video එකක් දාපු සෙනින් ඔයාලට notification එකක් එන්නේ. නැත්නම් ඔයාලට YouTube එක ඉහළ පහළ එනකොට හම්බුනොත් තමයි video එක බලන්න වෙන්නේ. නැත්නම් බලන්න හම්බ වෙන්නේ නැහැ. මන්ද උදාහරණයක් ගන්නවා 1 ක්ලෝරෝ 2 බ්‍රෝමෝ ප්‍රොපීන් එක. 1 ක්ලෝරෝ 2 බ්‍රෝමෝ ප්‍රොපීන් එක.
මන්න ඒක ඔන්න විහුවය ඇන්ද මෙදිනේ විහුව ඇඳලා තියන්නේ මේ විහුවත් දැන් වලට පේනවා ඩබල් බොන්් එක තලයෙන් උඩ කොටස් දෙක අසමානයි මෙන මෙතන අසමානයි මේහෝ දෙකම හරිටම ඇඳල තියන්නේ පලනි කාබන්ට අදාල හරිතෙන් යට තියෙන්නේ ෆ්ලෝරින් උඩ මෙතන පලනි කාමන්ට හරිතෙන් යට ෆ්ලෝරින් උඩ උඩයට මාරු කරලා ඇඳලා තියෙන ඊළඟකේදී ඒකට එක හරියගෙන මෙතන මෙතන ජාමික සමාවයක තියෙන හැබැයි සිස් ට්‍රාන්ස්ලේෂන් වෙන් කරන්න බෑ එතකොට අපි ඊහා ඉසට් ලෙස විහුව වෙන් කරගන්න පුළුවන් අපි ඒව වෙන් කරන්නේ ටෙක්ස්ට් වෙනස් කරන්නේකට එතකොට අපි කරන්නේ ස්කන්ධය අඩු කාණ්ඩ එක් පසක තිබේ නම් ඒව ඉසට් ලෙස වෙන් කරගන්නවා ස්කන්ධය අඩු කාබන් ස්කන්ධය අඩු කාණ්ඩ එක් පසක තියෙනවා ඒව අපි ඉසට් කියලා ගන්නවා දැන් මෙතන ගත්තොත් එහෙම මේ ක්ලෝරින් හයිඩ්‍රජන් බ්‍රෝමීන් සහ CH3 දෙන්නගෙම ස්කන්ධය අඩුම වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් ඊළඟට ස්කන්ධය අඩු වෙන්නේ CH3 ක්ලෝරින් සහ බ්‍රෝමීන් පරමාණු ස්කන්ධ ගොඩක් වැඩි එතකොට මේකේ තියෙන ස්කන්ධ අඩු කොටස් දෙක තියෙන්නේ දෙපස තියෙන්නේ ඒවට අපි කියනවා E විහුව කියලා මේ විහුව ගත්තාම ස්කන්ධ අඩුම එක්කෙන හයිඩ්‍රජන් ඊළඟ අඩුම එක්කෙන CH3 දෙන්නම තියෙන එක පැත්තක තියෙන්නේ ඒවට කියනවා ඉසර්ඩ් විහුව කියලා E හා ඉසර්ඩ් විහුව කියලා කියනවා අපි ඔන්න ප්‍රමාණ සමාවියක වල ජාමික සමාවිය කියන සිස් ට්‍රාන්ස් එහෙම තියෙනවා ඊසර්ඩ් තියෙන ඒවා ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි සිස්ට්‍රාන්ස් තියෙනවට ඊසට් සිස්ට්‍රාන්ස් තියෙන පුළුවන් ඊසට් තියෙන පුළුවන් අපි ගමු ඊළඟට අපි දැන් ඉන්නේ අයිසොමෙරිසම් වල U සමග ඔක්කොම සාකච්ඡා කරා ත්‍රිමාණ සමාවයක වල ජ්‍යාමිතික එහෙම නැත්නම් පාර ත්‍රිමාණ ටික තමයි මේ දැන් අපි ඉවර කරේ ඊළඟට අපි ප්‍රතිරූප වල එහෙම නැත්නම් ප්‍රකාශ සක්‍රිය සමාවයක තමයි සාකච්ඡා කරා ප්‍රකාශ තක්‍රිය සමාවය එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමාවය එක මේ වලත් අවශ්‍යතාව කිහිපයක් තියෙනවා කාබන් පරමාණුවක් වටා අසමාන කාණ්ඩ හතරක් එහෙම නැත්නම් මෙන්න මෙහෙම වගේ දැන් මෙතන A තියෙන්නේ මෙතන B තියෙන්නේ C තියෙන්නේ D තියෙන්නේ ඒ කියන්නේ කාබන් පරමාණුවක් වටා අසමාන කාණ්ඩ හතරක් තමයි මෙතන තියෙන්නේ මෙන්න මේ කාබන් පරමාණු වලට කියනවා මෙන්න මේ කාබන් පරමාණු වලට කියනවා අසමමිතක කාබන් හේවත් කයිරල් කාබන් කියලා. මෙන්න මේ වගේ කයිරල් කාබන් සහිත සංයෝග තමයි ප්‍රකාශ සක්‍රිය සංයෝග බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රකාශ සක්‍රිය සමාවයක දා දක්වන අනිවාර්යෙන් කයිරල් කාබන් එක්කෙනෙක් ඉන්න ඕනේ. ටිකක් විතර ලොකු සංයෝග ගත්තොත් එහෙම මෙවැනි අසමමිත කාබන් නැත්නම් කයිරල් කාබන් දෙකක් තියෙනවා නම් ඒවා සමාවයක දෙකක් හදන්න පුළුවන්. ඒ වගේම කයිරල් කාබන් එක්කෙනෙක් ඉන්නව නම් විහුව දෙකයි හදන්නේ. සමාවයක දෙකයි ඉන්නේ. කයිරල් කාබන් දෙන්නේ සංයෝගයෙන් ඉන්නව නම් එක්කෙනාක දෙක බෙගින් හදන්න පුළුවන් හතරක් හදන්න පුළුවන්. නමුත් ඒ හතර හදනකොට ඒ කාබන් කයිරල් කාබන් තුන්දෙනා 90ට සමවිතක වෙඳලා තියෙනවා නම් අණු එක අණු සමමිත ගැන උදාහරණයක් දෙනවා අණු සමමිත එක නම් සමාවයක 3යි හදන්න පුළුවන් මොනවා මම පළවෙනි උදාහරණය ගන්නවා මෙන්න මේක CH3 දිනා ක්ලෝරින් තියෙනවා ඇල්කලි ලයිඩ් එකක් තියෙන්නේ මේව අඳිනකොට විහුව ඇඳීමේදී පළමුව මේ අණු චතුස්තලියව තමයි දක්වන්න ඕනේ පළවෙනි අණු චතුස්තරිය දක්වන්න ඕනේ. ඒත් එක්කම පළවෙනි කාබන්ට අදාළ විහුව ගන්නකොට වෙන පළවෙනි කයිරල් එක ගන්නකොට තමන්ට කැමති පරිදි CH3 C2H5 එක ක්ලෝරින් හයිඩ්‍රජන් වෙන් කරලා අමතන අඳගන්න පුළුවන්. මොකද මෙන්න මෙයා තමයි කයිරල් කාබන් වෙලා තියෙන්නේ. මොකද CH3 වෙනස්, ක්ලෝරින් වෙනස්,
මෙනම C2H3 වෙනස් හයිඩ්‍රජන් වෙනස් යන මෙතම කයිරල් කාබන් වෙන්නේ මත අසමතක කාබන් බවට පත් වෙන්නේ. එයා තමයි මෙන්න මෙතන ඉන්නේ. පළවෙනි එක අනේකට අපිට අභිමුතියෙන් පරිදි අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙතන දර්පණයක රූපයක් අඳින්න ඕනේ. ඊළඟට මෙන්න මේ අපි දර්පණයෙන් පේනවා කියලා හිතලා ඒන විහුවේ තමයි මෙන්න මේ දකුණු පසෙන් අඳින්න ඕනේ. මේ තියෙන මොකක්ද අණුවක් මෙතන තිබ්බහම අණුව මෙතන තිබ්බහම එයාගේ දර්පණ ප්‍රතිබිම්බය තමයි මෙන්න මේ පැත්තේ පේන්නේ. එතකම ඔයාලා පේනවා මේ කොළපාට එක්කෙනා සහ මේ කොළපාට එක්කෙනාගේ දිශා වෙනස් වෙලා නැහැ. මෙන්න මේ අළු පාට එක්කෙනා සහ අළු පාට එක්කෙනාගේ දිශා වෙනස් වෙලා නැහැ. මෙන්න මේ කොළ කහ පාට දෙන්නගේ දිශා වෙනස් වෙලා රතු පාට එක්කෙනා මෙහාට දින්න මෙයා මෙහාට දින්න. එතකොට මෙන්න මේ ප්‍රකාශ ශක්ති සමාග දක්වනකොට කයිරල් කාබන් සම්බන්ධ සංයෝගවල සංයෝග දෙන්නේක දිශාව වෙනස් වෙලා තියෙනවා. මොන කාබන් නැන්ද මේ කාබන් නැන්ද මේ හයිඩ්‍රජන් වෙනස් වෙන්නේ නැහැ. මේ හයිඩ්‍රජන් වෙනස් වෙන්නේ නැහැ. C2H5 C2H5 එහෙම තියෙනවා. මේ පැත්තේ දෙන ක්ලෝරින් එක මේ පැත්තෙන් අපිට ගන්න පුළුවන්. මේ පැත්තේ වම් පැත්තේ දෙන C3 එක මේ අණුවේ දකුණු පැත්තේ තමයි මේ CH3 එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ අණු දෙක මෙම සමායෝග දෙකෙහි මේ සියලු කාණ්ඩ එකමතේක අදිස්ථාපනය කරන්න බෑ. එකමතේක උඩ තියන්න බෑ. වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ හන්ද තමයි මේ වන්න අපි සමාවයක කියලා කියන්නේ. කලුම මතක් කරපු කාරණය තමයි මෙන්න මේ එකකට එක කාබන් පරමාණුකට මේ අනිත් කාබන් පරමාණු වෙනස බැඳලා තියෙන දිශා දෙකක් විතරක් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රකාශ ශක්තිය වල වෙනස. අනිත් එක තමයි අපට මෙන්න මේ බැඳලා මේ තියෙන අපි දැන් මේ ඇඳ ප්‍රකාශ ශක්තිය සමාවයවික පිටතින් බලලා නම් කරන්න බෑ. එහෙම නම් කරනවා නම් මෙයාලගේ ප්‍රකාශ භ්‍රමණය කියන එක වයින් දුනේ. ඒ කියන්නේ තල ද්‍රවිත ආලෝකය. මෙන්න මේ තියෙන තල ද්‍රවිත ආලෝකය වම් පැත්තට භ්‍රමණය කරනවා. මෙතන තියෙන වම් පැත්තට නැඹුරුලා තියෙන්නේ. ඒවට අපි කියනවා ධන අණු කියලා. එහෙම නැත්නම් L අණු කියලා කියනවා. වාම ලෙෆ්ට් හෑන්ඩ් නම් අපි ඒවට කියනවා L අණු කියලා. එතකම දක්ෂිණාවර්තව භ්‍රමණය වෙලා තියෙනවා නම් දක්ෂිණාවර්ත නම් අපි ඒවට කියනවා ඍණ අණු. එහෙම නැත්නම් D අණු කියලා අපි ඒවට නම් කරනවා. එතකම මෙන්න මේ අපි ගත්ත අසමමිතික කාබන් සහිත අණු මෙන්න මේ අසමමිතික කාබන් සහිත අණු තල ද්‍රවිත ආලෝකය කෙරෙහි බලපෑමක් ඇති කරන හන්ද අපි ඒවට කියන ප්‍රකාශ සක්‍රීය සංයෝග කියලා. එහෙම නොවන ඒවට කියනවා ප්‍රකාශ අක්‍රීය කියලා කියනවා. අනිත් කාරණේ තමයි මම මේවා කිව්වා මේවා L මේවා D කියලා කියනවා. L එක D එක ඊළඟට අපි ගත්තොත් එහෙම L හා D වලට අදාළ ඒ කියන්නේ L හා D අණු වල සමමෞලික මිශ්‍රණයක් මේ දෙන්නම සමාන වෙන මිශ්‍රණයක් අපි ගත්තොත් එහෙම ඒ මිශ්‍රණය හරහා අපි ආලෝකය දීලා තල ද්‍රවිත ආලෝකය දීලා වෙරලා ප්‍රකාශ භ්‍රමණය මැන්නොත් එහෙම භ්‍රමණයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවණ තලයේ අපගමණය කරන්නේ නැහැ. මොකද D එකේ වාමාවර්තවත් L එකේ වාමාවර්තවත් D එකේ දක්ෂිණාවර්තවත් ප්‍රමේය කරන හන්ද අන්තිමට අපට ඒකේ වෙනසක් බලා ගන්න හම් වෙන්නේ නැහැ. අපි මේ මිශ්‍රණ වලට කියනවා රැසීමික මිශ්‍රණ. හන්ද රැසීමේට කියලා කියනවා. ඔන්න ඔය ටික තමයි ප්‍රකාශ සක්‍රිය සමාවක යටතේ වල ඉගෙන ගන්න තියෙන්නේ. මම පොඩ්ඩක් සමරයක් ඔයාලට කරලා දෙන්නම්. අසුමිරසම් ඔයාලා නේද channel එක subscribe කරන්න.
අඩුමතරම එක්කෙනෙක්වත් තවාල යාලුවන්ට යවන්න මොකද ඒ කට්ටියත් මේ දවස්වල ක්ලාස් නමාඩු මොකද ලොකු වසන්නකට තත්ත්වයක් නිසා ඒරිදන් වැඩ කරගන්න පුළුවන් කට්ටින්නවා. අනෙක්දේ තමා වාලට විඩියෝක බලන්න ඉන්ටනෙට් මක්කර ප්‍රශ්නයක් තියෙනවන වාල්ට පොලිටික් අඩු කරලා බලන්න පුළුවන් යුතුදගේ ඒවගේ ටෙක්නික් පාවිච්චි කරන්න. අපි මුලින්ම අයු මිරිස සමාවයක කොටස් දෙක විහු සමාවයක ප්‍රමාණ සමාවයක විහු සමාවක ගන්න පුළුවන් දාම සමාවයක ස්ථාන සමාවයක ප්‍රාකාරයේ කාණ්ඩ සමාවයක ඊළඟට ප්‍රමාණ සමාවයකත් ගන්න පුළුවන් ජාමතික සමාවයක ආය ප්‍රතිරූප සමාවයක ඒකෙන් විහු සමාවයක ඔන්න කතා කරා. ඉළඟට අපි දාම් සමග කතා කරා ඒ පස්සේ ස්ථාන සමාගමත්තම් පිහිටුම් සමාවක කතා කරා ඉරිපස ක්‍රියාකාරය කාණ්ඩ සමාග කතා කරා ඉ දකුණු පැත්ත ප්‍රමාණ සමාග කතා කරා ඒක අපි ජාමතික සමාගමතම් පාර ප්‍රමාණ සමග කතා කරා සිස් ප්‍රාන්ස එමුණන් ඊසඩ් හෙම මිටිගේ තමාාව ඉර පස්සේ ප්‍රකාශ සක්‍රිය සමාවයවික එමනත්තං ප්‍රතිරූප අවයව සමාවයවික සාකච්ඡා කරා. මේකෙත් එල් හඩි කර නම් කරන්න පුළ හැබ මේති නුට අපට හරිටම කියන්න බැහැ වාමාරතු දක්ෂනාවරත වෙන්වෙලා තියන්න කියලා එල් හඩි නම් කරන්න පුළුවන්. ඉළඟට මෙඩිකලමා තීරි පාට් එක ඉළඟට තියෙන උදාහරණටික සාකච්ඡා කරන්න තියෙන මං ඒක ඊළඟ විඩියෝකින් සාකච්ඡා කරනවා. උන ගාන තියෙන මුළු සමාවක ගැන සොයන්න C3H5Cl එක තියෙනවා ඊට පස්සේ C3H4Br2 එක තියෙනවා ඊළඟට C4H8 එක තියෙනවා ඊළඟට C3H6O එක තියෙනවා මොනෝරික තමයි තියෙන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.